යි බෝවන් පෙරුවන් සරණයි. මනුෂ්‍යත්ය ගරුත්තය උදෙසා සියස අපි අදත් ඔබගේ ආලින්දේට ගොඩවදින්නේ ගුරු අදන් සිසුමමුුවින් සුසර වන සුගත පදිවරණ වැරසට හනක් සමඟයි. ඉතින් සුපින්වතිනේ පහුග්‍ය සතියේදී අපි මේ කර්මය කියන විශෂය සම්බන්ධව පුළුල් විග්‍රහයක් අපේ ගෞරවනිිය ස්වාමින් වහන්සේ අපට ගෙන හැරපෑවා මහචාරය ඒරුකානය චඡන්දෙමලස්වාමින්න් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්තයට අනුකූලව. ඉතින් එහි දිගුවක් විදිහට මේ වැරසටහනත් ආරම්භ කරන්නට අපි තිතනවා ඒ වැරසටහන ආරම්භ කිරීමට ප්‍රථම අපගේ දේශකයන් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනාව මත සියස මැදිරි සංකීර්ණ පරේශ්වයට වැඩවා වදාරා සිටිනවා අපි උන්වහන්සේව පාදනමස්කාරපූර්කව වැරසටහනට පිළිගෙන සිටිමුෝ. කියනට අවසරයි අති පූජනය අච්චාර පූජික කුල්පනය සුදදා සිස්වාමින්න් වහස අපි ඔබහන්සේ පාදන මස්කාර පූර්ක අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අවසර අප ස්වාමින් වහස. පහුගේ වැඩසටහනේ දී ඔබවහන්සේ අපිට මේ කර්මයකීන මාතතුෘකාව පිළිබඳව ඉතාමත් පුළුල් දේශනාවක් අවබෝධයක් අපිට ලබා දුන්නා. අපේ ස්වාමිහස මේ ධර්ම විිනිශ්යේ ග්‍රන්තයේ අපිට හමුව වෙනවා හතලෙස් දෙවැනි පරිච්චේදය තුළ මේ කර්මය සත්වයන් කෙරෙහි බලපාන්නේ කෙසේද කියන මාතෘකාව එයින් අපේ වැඩ සටහන ආරම්භ කරුමයි කියලා මම අදී ෝජනා කරනවා අවසර පේස. තර සරණ එහෙම දෙනාටම අපි පසුගේ සතිී වැඩ සටහනනුත් කර්මය පිළිබඳවයි මූලික වසයෙන් සාකච්ඡක් කළේ රධ දවසෙත් ඒ පිළිබඳවම පැන එකින් අපි සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇ කර්මය සත්වයාට බලපාන්න කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව දේශනා කරන්නේ කර්මයහිම තමයි සත්වයා උපදින්නේ කර්මයම තමයි දායාදවෙන්නේි කර්මයම තමයි පිළිසරනවෙන්නේ කර්මයම තමයි පිහිටවෙන්න කර්මයම නෑදෑයවෙෙන් කර්මය විසින්මයි සත්වයා උපහත් කොට බිදාදක්වන් විට මේ විදිහට කම ඉතාම ප්‍රබ්බලම සාධකයක් හැටියටයි ජීවිතයහි බුදුරජාණන් වහන්සේ දක්වාන්නේ. ද මේ කාරණය නිසාම තමයි හුඟක් දෙනා වැරදි වැටහීමකට පත්වෙන්නේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මයන්නේ කියන ආකල්පයකට එන්න හයි එහෙම කාරණයක් නැමේ ඒක ජීවිතය සම්බන්ධ ප්‍රධාන සාධකයක් කියන බව එතකොට පටිච සම්පන්න ධර්මයන්න අතර එෙමෙනත් තම් පටිංච සම්පාදය පැහැදිලි කරනකොට කම්මනයාම චිත්තනයාම, බීජනයාම ර්තුනියාම ධම්මනියයාම කියල නියාම තරුණම පහක් පිළිබඳව පැහැදිලි කරන්න. එතකොටට එයින් චිත්තනයාමය කියලා කියන්නේ හේතු පලවසයෙන් සිත්ත ක්‍රියාත්මක වෙන ආකාරේ. කම්මනයාම කියලා කියන්න හේතු පලවසයෙන් කුසලා කුසල කර්ම ක්‍රියාත්මක වෙන ආකාරය. බීජනයාම කියන්නේ හේතු පලවසයෙන් බීජහෙමනත්තං වර්මානය හැටියට කියව නං. ජානමය සම්මන්ධතාවේ ක්‍රියාත්මක වෙන විදි. එතකොටට ඉර්තුනියාම කියන්නේ හේතු පලවසයෙන් සීතෝෂණ ක්‍රියාත්මක වෙන ආකාරය. ධම්මනයාම කියලා කියන්නේ හේතු පලවසයෙන් විශ්ව ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මේ කාරණා පහගත්තැම් පස්සේ පුද්ගලයකුගේ ජීවිතයටඔ කරුණු පහම බලපැම් ඇති කරන. ඒ අතර එක කාරණයක් තමයි කර්මය කිය. ර්මය විද්ධ පැතිවලින් සත්ව ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය තමයි බදුරජාණන් වහන්සේ අරවිදිහට දක්වන්නේ කම්ම යෝනි කම්ව බන්ධුම්ම පටිසරනෝ කම්මන් සත්්‍යේ විභාජති යදිදං හීනක් පනීත නවි. එතකොට දැගේ කර්මය විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ අපි අහලතයන දිට්ට දම්ම වේදනීය උපජ්්‍යවේදනීය අපරාපරිය වේදනීය කියන ක්‍රම තුනකට කර්මය ඉදිරිපත් වෙනවා. දිිට්ට දැන් අපි පසුගේ සතිය කතා කලා කර්මය හැටියට ප්‍රබලෝම සක්‍රිය වෙන්නේ ජවන්සිත්ඒ ජවන්සිත් හතක් ජනිත වෙනවා එක චිත්තවීතියක ඒ ජවන්සිත්වලින් පළමු ජවන්සිත ඉතාමත්ම දුරුවලයි. මොකද ඒ වර්ගේ පළමු සිත නිසා එක ගොඩක් දුර්වලයි. එතවට එහි විපාකය ඇති කළ හැක්කේ වර්තමාන භවයහි පමණයි. ඉන් එහා භවයකට ගිහිල්ලා එක විපාක ඇති කරන්න පුළුවන්කමක් නෑ. එනිසා මේ ජීවිතයේ විපාක දෙෙන් අවස්ථාවක් ලැබුණොත් විපාහ දෙනෝ නැත්තං එක යටපත්තර. අපි හිත මුදාහරණයක් හැටියට අපි කර්ම ලක්ෂයක් කරගෙන තියෙනවා කියලා. ඒ කර්ම ලක්ෂයම පලවෙනි ජවන්සිත් ලක්ෂයක් තියෙන අයද. ඇතට දිටධම්මවේදනය වසයෙන් ඒ ලක්ෂයම විපාක දෙන්නට අවකාශයක් නොලැබුණු අපි හිතම පනස් දහස විපාක දෙන්න ලැබුණ කියලා ඉතුරු පනස් දහස ඊළඟ භවේ විපාක දෙන්න සමත්වෙෙන්න්නේ නෑ ඒවා හෝසි කර්ම බවට පත්වන්න. ඊළඟට ජවන් සිත් හත්තේ හත්තෙනි ජවන්සිත ඒකත් අවසාන සිත නිසා දුරුවලයි ඇැබයි පළමු සිතට වඩා ටිකක් ශක්තිමා. මොකද. මුලින් මුලින් ඒ වර්ග සිට්ටිකක් ඇති වෙලා අවසානයට ඇතිවෙන නිසා එක පලමු සිත්්තට වඩා ටිකක් ශක්තිම එතකොට ඒ අවසාන ජවන් සිතේ විපාකය තමයි දෙවන ආත්ම භාාවේ විපාකදන ඒක තමයි උපජ්්‍යවේදනීය විපාකක. එතකොට දෙවනත්ම භාාවය විපාකදීමත් අරවගේම තමයි. එකඇන්නේ ඒ කර්ම සියල්ල විපාක දෙන්න අවකාස ලැබුණොත් විපාක දෙනවා. විපාග දෙ නවකාස ලබන නැතිනම් ඒවා අහෝසිකර්ම බවට පත්ත යි. එළඟට මැදතියෙන ටික තමයි වඩාම ප්‍රබල. මැද ජවන්සිත් පහ අපරාපරය වේදනීය විපාක හැටියටඒ කියන්නේ තුන්විනි ආත්මභාවය ඉඳලා කොයිත්තරං කාලයක් හරිේ කියන්නේ කල්පයක් හරි, කල්ප ලක්ෂයක් හරි කල්ප කෝටියයක් හරි, කල්ප අසංකයක් හරේ අපි මේ සසරේ සැරිසරණෝන පිරිනිවන් පාන මොහොත දක්වාම ඉඩ ලැබෙන හෙම අවස්ථාවකු විපාකත්වයට පැමිණි. නිවන් දකිනා ජාති දවා නිව දකළත් පිරිනිවන් පානතෙක්ම විපාකත්වයට පැිණි හමයි. එතකොටට දැන් දිටධම්මවේදන උපජ්ජිවේදනී අපා පරිවේදනීය කියලා විපාක දෙට වෙනම කර්ම වර්ග නැහැ එකම කර්මයේ ඔය අවස්ථා තුනම තියනවා. අපි ධානයක් දුන්නො ඒ දානමය කුසල කර්මය කොටසක් දිට ම්මවේදනී වසයෙන් මේ ජීවිත විපාක දෙනවා තව කොටසක් දෙවන ආත්මභාව විපාක දෙනවා තව කොටසක් නිවන් දකිනතික් විපාකදන එහෙම කුසල කර්මය අකුසල කර්මයත් හැම කර්මයක මේ කොටස්තුන තියෙනු. එතකොට දැන් දිට්ට දම්ම වේදනය වසයෙන් මේ ජීවිතය කරගත්තු කර්මය විපාක දෙන අතරතුරේ අපට පෙරභාවේ කරගත්තු කර්මවල උපද්්‍යවේදනය කොටසත් මේ ජීවිතය විපාකද. ඊට ඉස්සල්ලාත්මල කරගත්තු කර්මල අපරාපරිය වේදනය කොටසත් මේේ ජීතය පක්ට එහෙමයි. එතකොට කර්මවසයෙන් ගත් තහම අපට විපාක දෙට වැඩ්ඩීම කොටසක්තියන්නේ අපරාපරිය වේදනී එහමයි. ඇති ඒ නිසාන ජීවිතයේ අපි කරන කර්මවලටත් වඩා අර අපරාපරිය වේදනී වසෙන් සසරින්ගේ එන කර්මවඩා බහු ලක්තිය ගොඩක්තියෙන් එ. ඒනිසා පාංසාරික කර්ම තමයි අපට වැඩිපුරම එක් භවයක විපාකත්වය සඳහා පැමිණින්. ඒ අත්තර ඉඩ කඩ ලැබෙන ලැබෙන ප්‍රමාණයක් එක් කලා තමයි අවශේෂ කර්ම ක්‍ර්‍යාත්මක වන්න. ම අවසර ප්‍රසණස දැන්ඔ අපේ ගක් කට්ටේ කියන එකක්නේ අපි වැඩදි වැඩ කරන්නෙත් නෑ. ඕ අපි හොඳට ජීවත්ව වෙන වසිල්රකිෙනවා අපිට දුකමයි යුරුම ඔ එදැ ඔය ඔය ප්‍රශ්නය එන්නන්නේ ඔය ේතුව නිසා හමයි. එකැන මේ ජීවිතයේ ගොල්ලෝ. අකුසල කර්මයක් කරන්න ඇතුව සුචරිතවත්ව ජීවත්වෙනවා හැබැයි සංසාරික වශයෙන් කරපු අපරාපරීවේදනය කර්ම බහුලව තියෙනවා දුක්ක විපාක ඇති කරන්න හේතුවනේ පෙදර ඒවා ඉදිරි පත්වෙන අර දිට්ට ධම්මවේදනී වසයෙන් ඩැන් මේ ජීවිතය කරන සුචරිතයේ හිතයම් විපාකයක් තියෙනවා හැබැයිඒ විපාකයේ දිට්ටදම්ම වේදනය කොටසක් මේ ජීවිතය ලැබෙනවා ඒක හැබැයි ඉතාම දුරුවල විපාකයක් තමයි ඇති කර. දිි් දමම් දනය වයෙන් ලැබෙන විපාකය ප්‍රබල වෙන්නට නම් ඒක මහා කර්මයක් වෙන්නලන. ඒක අනෙ දැන් අපිහිතම නිරෝධ සමාපත්තියෙන් සමවැදිල නැගිට පු රහතන් වහන්සේ නකට දානයක් දෙන්න පුළුවන්ගුණු අන්නඒක දිට්ටදම්ම වේදනය වසය මහා විපාකයක් ඇති කරන්න තමත්ය වෙන ඒම එහම නැත්තම් බොම දුරුවල විපාකයක් තමයි දිි්ට ම දනී වසය විාකල ම රපරාපරීවේදනී වසේ මත්තුවෙනක ම ප්‍රබල විදිහට මත්තුවවෙන්න පුළුව. කුල් කරනෙනටත් ඔය ත්වම තමයි අකුසල් කරන කෙන සංසාරික වසයෙන් කුසල් කරගෙන තියෙනවා නම් අපරාපරියවේදනය විපාක් හැටියට ඔහුට මේ ජීවිතය සැපවිපාක ලැ ලැබෙනවා. අර කරන අකුසල කරවල දිට්ට දම්වේද නීවසයෙන් පුංජි පුංචි විපාකටකක් ලැබෙනවා හැබැයි ඒක මහා බරපතල විපාකට එක ඉදිරියට තමයි ඔහුට උරුමුවයි හිති අපට ඒටික පේන අප පේනවා කුසල් කරන මනුස්සයට හුඳ විපාක් ලැබෙනවා අපි මෙච්චර මේ කුසල් කරලත් අපට මෙහෙම වෙනවා කියලා ඒ විදිහට තමයි පිගුඩක්ලාට වැරදිවල් පටහාගන්න අනිත්ක අපි වටහගන්න ඕන තවත්තක් යෙනවා කර්මේ දැන් කුසලය නැවත නැවත කරනකොට කුසලය බලවත් වෙලා යළි ඒ කුසල් කරනකොට මුලින් කල කුසලය උදව් වෙනවර නැවත කරන කුසලේ අපි එතම අපි එක් අවස්ථාවක එක් නමකට එක භික්‍ෂූන් මහන්සේ නමකට දානයද. ඊළඟවස්ථාවේ දෙවනු අපි ධනය දෙනකටර එක් භික්‍ෂුවකට දී පුදානය කුසල විපාකය අපට උදව් කරනවා ඊළංඟවස්ථාවේ දානෙදී. එතොට අපට දෙවන අවස්ථාව වඩා පහසුවෙන් දෙන්න පුළුණන් ඒකට අවශ්‍යධනය බලය භෞතික සම්පත් හැකියාව චිත්තවේගේ ඔක්කොම අපට ලනිවතාවට වඩ ශක්තිමත්්‍ය වන දෙවනවත තුගෙනවත ට වඩ ශක්තිම හතරේනි පස්සෙන හව හම නවත නවත කුසලය කරන්න කරන්න එක බලවත්වෙන බලවත්වෙනකොට ඊළඟ ඊළඟ අවස්ථාවේ කුසල් කරද්්‍ය අපට වඩා ශක්තිමත්යක කරන්න ධනේ බලය පිරිවර ස්වබාධහමය සහයෝගි මේ සියල්ලක් ලැබෙන අකුසලයටත් ඕකම තියෙන ඒගැන අකුසලේ නැවත නැවත කරන කොට එක බලවත් වන පලගනිවතාව කර අකුසල දෙවැනිකුසලයට උදවෙන සන්වැනි හතරවැනි පස්සනි හායවැනි අවස්ථාල් කරන ඒ තවත් බලවතර. බලවත් වෙලා ඔහු නැවතනවත අකුසලය කරනවට ඔහුටඒ අකුසලය කර ගණ්ඩ අවශ්‍ය ධනය බලය පිරිවර පාරිසරක හයෝග සියල්ලවයකෙන් ලැබෙන. එෙ මේක අපි වරදවා ගන්න මේ අපරාධ කරන බිනිස්සුන්ට මොකක්වත් ප්‍රශ්නයන්න දැ අපි මොකක් හරි වැරද්දක් කළොත් තමයි නීති ප්‍රශ්නයන්නේ හිරේදාන්නේ. නඩු හබවලට පැටලෙන්නේ දඩ ගහන්න මේ ඔක්කොන් වෙන්න අපට විතරයි හැබැයි අර මේ මහා අපරාධ කරන ජාත්‍යන්තර අපරාධ කරනවාේ මහ දවාලේ ම ඒ ිනිසුන් මමුහුත් ප්‍රශ්නයක් නෑ ඒ. එතකොට ඒට හිරේයන්නෙත් නෑ නීතිත්න නඩදමට වැඩකුත් නෑඉතින් මේ පොඩි අපට විතරයි නීතිය බලපානෙ කියලා එහම හිතනවා එහෙම මැසවිල ගන එතන තියෙන්න්නේෙමහක්ද එක් එකම අකුසල කර්මය නැවත නැවත සසරේ කරගෙන එනකොට එක වඩා බලවත් වෙලා ඒවර්ගේ කර්ම කරන්න ඒ කර්මය සහය. එනිසා අපි වරදවා වටහ නොගත යුතුයි සම්පත් ලැබෙන්නේ කුසලයෙන් පමණයි කියලා නොසිතයතු සම්පත් ලැබෙන්නේ කර්මය එහම කිවොත් නවැරදි තට කර්මය ගැන කුසල්ලක් සන් දෙ අකුසලය බලවත් කෙනට අකුසලයෙන් සම්පත් ලැබෙනය කකුසල කර්ම කරගඩ ල ලවත් කෙනට කුසලයෙන් සම්පත් ලැබෙනව කුසල කර්ය කරගන්න.ක අපට මේ පැදිලි කරගන්න හොඳම තනක් තමයි දවෝදත්ත හාමුදුරුවන්ගේ චරිතේ. දවදත්තහා දුර බුදුරජාණන් වහන්සේට ගල පෙල්ලන්නට යනකොට ඒක වලක්වන්න කිසි කෙනකට බැහැ. දෙවියන්ට බ්‍රහ්මයන්ට සක්්‍රයාට මාරයාට යක්ෂයින්ට හාමුදුරුවන්ට රජ්ජුරුවන්ට කාටවක් බෑක නවත්තට ඒවාගේම තමයි දෙවදත්තහන ොක්වත් වෙන්න න්නේෑ. එද වෙන කෙනෙ ෝක කරන්න කියන්න එක්ක දෙවියනවත්තන. සක්්‍රය නවත් වන තන් සමතෘෂ්ටික යක්ෂ ඉන්නවත්තන. එහමනත්තං රජනවත්තන තනිත් භික්ෂූන් වහන්සේයිකට බාධ කරට එමනත් උන්වහන්සේ කරගන්න බැරිවන්න සමහන්ට අතප්පයක්ට හානියක් වෙන. එමනත්තම් බුදුහාමුදුරුව එත්තට නොවැඩඉන්න. ඇැබ දෙවනත්ත හමුදුරේක කරනකොට අර සිවෙකුට වලක් වන්න බෑ උන්වහන්සට මොකක්ොප් ප්‍ර්නයක් වෙන්නන්න බදුහාමුදුරුවන්ට නොඩ ඉඩ ඒමකද ඒමට්ටවට සසරය ඇත් පිල හැපිලා කල්ම ගානගේ හයිය හදාගැත එතකට ඒ එබඳු අකුසල කර්ණය අකුසල් කරද්දි ඉතාම සක්තිමත්ඉදිහට ඔහුට අවශ්‍ය පසු බිම හදල දෙනෝ ඒ විනාසය පිළිස ඇති ඒවා දැක්කහම මේ කර්මය කර්ම විපාකය ගැන පැහැදිලි වැටහීමත් නැත්ති අයි මැසිවිලි නගන්න කර්මයත් නිකන් සාධාරණ නැද්ද වගේ ඇත්තටම කර්මය කියන සාධාරන්න එකක් නෙවෙේ කර්මය අසාධාරණයි සාධාරණයි කිය හැමෝට මේ එක විදිහට කිය එක හැමෝට මේක විදිහට බලපානන හැ කර්මය විපාක දෙන්නේ ඒ ඒ අවස්ථාවත් එක් කළ. ඒ ඒ පුද්ගලයට අනන් නවිදිට. කර්ම න්‍යාය සාධහරණ එකන ධර්මතා සහත් ධර්ම අපි පටලවා නොගතේ. ධර්මතාවය සාධාරණ ධර්ම අසාධාන්න තෙන්වකිවි ධර්මතාවය කියන්නේ කර්මයෙන් විපාක ඇති කරනවා හේතුවෙන් පල ලැබෙනවා කියන මේ ධර්මතාවය බුදු හාමුදුරුවන්ටවත් අතික්‍රමණය කරන්න බෑ යි. හැබැයි ඒ ධර්මතාවේ ඇතුළ මේ හේතුඵලය සිද්ධ වෙන විදිහ ඒක අවස්ථාවත්ක් කලා වෙනස. එතකො ුදුරජාණන් වහසේ ඒ සම්බන්ධෝ බොහෝ වූ කාරණා පැහැදිරි කරනවා විශේෂෙන් මහාකම්ම විභංග සෝත්‍රය උන්වහන්සේ දේශනා කරනවා ඇතැම් කෙනෙක් කුසල් කරලා නිරේ උපදිනයි. ඇතැම් කෙනෙක් අකුසල් කරලා සුගතිය උපදිනයි. එතකට දැ ැලුවමොමද දෙහෙ වෙන්න කියලා එතට අකුසල් කරපු කෙනා සුගතිය උපදින අකුසලයේ නිසා නෙවෙේ. ඔහු ජීවිත කාලෙම අකුසල් කරකර තමයි ඉන්නේ. හැබැයි සමහලාට අර අපරාපරිය වේදනීය කර්මයක් ඔහුට මත්තුවේෙන පුසල කරණ එහෙමයි තු වේජීවිත මුලෙල්ලේ ේතනත කරලා තින් ්‍රාණ ගහතා අදත්තාදර ගම්ම වි්‍යාය එතවන මුසාවාද පිසුණුවාජච පරසවාජ සම්පල අපා පමිජ්‍යා ව්‍යපා මිත්‍ය අදෂ්ටි වතමයි කලා දයෙන. කරපු මකක්ක් හොඳක් නෑ හැබැයි මැරෙන හොතේ වරහෝ හේතුවකින් අර සංසාරරික කරම කුසලයක් පතය මතු වෙච්චක හසුගත පද ත ැලූ බැල්මට හිතනවා මෙච්චර අපරාධ කරලා මේ තැනත්තා සුගතිය උපන්නන්නා නේදකියඇ මේක ඉර්දි බලලාබී යම් කිසි පුද්ගලේ කභිච්ඥාවක් උපදවා ත් ඒේකයන්නේ දිබ්බ චක්කුඥානය උපදවාගන්න උපදවා ගැන අන්න අය මැරන්න උපදිනා ආකාරය බලනවා එහෙම කෙනෙක් පවා මේ කාරණය වරදවා ගන්නට පුළුවන් කියෙලා උදුරාණ වහන්සේ දේශ එත ඒතැත්ත් දකින මේ තැනැත්තා ජවිත කාලයම පෞකා කර කරන්න බන්න ගිහිලා සුදතී පදිලා. එතකොටට තථහාගතයන් වහන්සේ දෙසු කර්ම විභන්ගේ පිළිබඳ විචක්ෂණ බවක් නැති කෙනෙක් ඒවිදිහට අභිඥ්ඥා උපදවාගෙන දැක්කොත් එහෙම ඔහුගේ අභිඥ්ඥාවෙන් දකින කාරණයම ඔහු වරදවා වටහා ගන්න පුළුව ආයනං අකුසලයෙහි විපාක නැත එහමයි මෙච්චරක් සල් කරලා තරමන ස සුගතිය පන් එහම ගෙන වැරදි නිගමනයකටන හම අවසරපේසා නස දැන් ොය මක්ක ලී ගෝ සල අජිතකේස කමර යාදීඔයේ සස් ටත්්ශාස්තූ නොරුන් කියන්නේ ඒ ආකාරල ඒ ආකාරයට මොකද ඒගොල්ල නිකම්ම අඥඥාන පුද්ගලයෝම නෙමේ එහම දැ දැ මජාල සූත්‍රයේ දෙසටක් දුෘස්ටී ගෙන බුදුාරදශනාය කන උන්වහන්ස පැදිින මේ දෙෙසටක් රෘෂ්ටීන් උපදින්නේ අඥානය නිසාන මේ ලැච්චදේකාලා බුදිය ගන්න මනුස්සයටට අමුතු රෘෂ්ටියක් උපදින්නට හේතුවක් නෑ.හ දුෘෂ්ටි උපදින්නේ ජීවිතය මොකක්ද මරණය මොකක්ද ඉපදුනේ කොහොමද ඉළඟභාවය මොකක්ද මේවා ගන්න කල්පනා කරන කෙනාට ඒ හෙදට ඒමනස්සයාගේ බුද්ධිය ප්‍රඥාව එතන්දි ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්ම ගුණට ඒ සීමමාන් සහිතයි. ඒ සීමන් සහිත බව ඔහු පිළිගන්න ලෑස්ති නෑ ඔහුඒ සීමන් සහිත බව තුළ ඉඳගෙන ඔහුට නොයට හෙනදේ උපකල්පනය කර දැ ඒ දෘෂ්ටි වල බුදුරජාණ වහන්සේ දේශනා කන යම් කිසිෙන පු්බේ නිවාසානුසති ඥානය උපදවාගන්න පොදවාගෙන තමන්ගේ පෙර ආත්ම බව පිළිබඳ බලනොේ බලන්නකොට ඔහු දකිනවා තමන්ට බලන්න පුළුවන් ආත්ම ලක්ෂය නං ඔහට තොට පේෙන් එච්චරයින එතොට ලක්ෂයකට කින් ඔහ හිටිය කොතන දමුලින්ම තොර ඒ ලක්ෂකට කලින් හිටපු තැනතම ඔහුට මේ සසරේ ආරම්භය හැටියට පෙනී පෙන් එත ඊටහට සසරත්යනගේ ොහ පිගන්ඩ ඇස්තිනේ ඔහුට ඥානයක් තියෙන ඔහුට පෙරාත්මභාවයන් පෙනෙනෝ ඒ ඇත්තා එතකොට ඒ ඥානයමතඔහ තීරණය කරනවා ආත්ම භව ලක්ෂකට කලින් තමයි ම මේ විශ්වය එකකත් වෙලා ඒකතුන කොහොමද කියලා බලන්නකොට ඒ මුලින්ඇතිවිචිතත්වට ඔහු යම්කිසි අර්ථ කතරයක් වෙනවා ඒ පසහෝයම්කිසි රෘෂ්ියයක්ක් ප්‍රකාශ කරනවා සමාන. මෙමයි සත්වයාම ලිම හට ගන්නිය එ අන්න ඒවාගේ එක්ෙක් පුද්ගලයාට තියන දැනුම ඥානය බුද්ධිය ඒවත් තුලින්ම ලෝකී අම්ම් දෘෂ්ටීන් නිර්මාණය වන්න එ ඒවාගේ තමයි කර්මය පිළිබඳව තම තමන්ට වැටහෙන ආකාරය විවිධ දෘෂ්ටීන් නිර්මාණය වෙන්න පුළුවෝ ඉතින් බුදුරජාණහන්ේ දේශනා කන එක සාන්‍ය පුදගලයවෙරන්න අභිඥඥාලාබී පුද්ගලයෙක් වුණත් එහෙම වැරදි වැටහිම්වලට එන්න පුළුවෝ එම. ල ත කනෙක් කින මුලු ජීවිතකාලයම කුසල් කරලා තියනවා ප්‍රාණ ගාතයෙන් වැලිලා අත්තාානෙන් වැලකිලා ම්මිත්‍යචරයෙන් වැලකිිලා මුසාවාදයෙන් පිසුවාජයෙන් පරවාචය සම්ප්පලලාපෙන් වැලකිලා අබිද්‍ය ව්‍යාද මිත්‍ය ටිලිම් වැලකිලා ඔහොටේතු කල තින මැල කිල දගතයේ පති ගුමක් සදර අපාපරිය වේදනය වසය ආහු යම් කිසි කරමයයක් ඔහොට ඉදිරි පත් වෙලා තිය එතකොට ඒක අරවිදිහේ ිද්ඥාවක් හදවාගෙනෙක් දැක්කොත් එහෙම තන්න හු කුසලෙහි විපාක නැතයි මෙචර කුදල්රමනසහ දුගතිය පන් අන්න බඳු වැරදි තීරණවලට එන්න පුුණ ති නිසා කරමය කියන එක කර්ම න්‍යයාය සාධහරණයි නමුත් ඒක විපාක දෙන ආකාරය අනන්න්‍යයයි ඒක පුද්ගලිකයි ඒක අවස්ථාවත් එක්කයි තීරණ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට මහේෂාක්‍ය පුද්ගලයාට කර්මය බරපතන විපාක ඇති කරන්න තමත්වෙන්න අකුසල කර. අල්පේශාකය පුද්ගලනු මහාවිපාක ඇති එතකොට දැන් උදාහරණයක් ඇටිරිගත්තන් පස්සේ අපි හිතම පොරෝනා වෛරසේ පොරෝණා වෛරසේ මාරාන්තිකයි. හැබැබි මාරාන්තික වෛරසේ වැළඳනු හැමෝම මිය ගිය නෑ. ඇති වෛරසේ මාරාන්තික කන ඇයිද වැලදිච හැමෝ ැරු නැත්ේ කට හේතුව මයි ඔඕුන්ගේ ප්‍රතිශක්තිය. ඇත වසේ මාරාන්තිිකයි මාරාන්තික වුණට පතිශක්තිය වැඩිනම් පතිශක්තියෙන් පුළුවන් අර මාරාන්තිික වෛරසය වැඩ පවත්ත. එතකට ඔුන්ට යම්පිසි පොඩි පීඩාවක් ඇති කරලා එතනින් වෛරසය හෝසේ. අන්නේ වගේ තමයි යම්කිසි කෙනෙක් ඉතාම පුංචියකු සැල කර්මයක් කලා වනත් ඔහුගේ සිත දුරුවලන ඔහු මහේෂක්්‍ය නැති නම් මානසිකවසිෙන් ආද්‍යාත්මි පසේ. ඒ දුරුවලා අකුසලය ඔහු කෙලෙම්ම නිරෙහි උපද්ද වන්නට සමත් වෙනවා හැබැයි එබඳුම අකුසලයක් කරගන්න තව කෙනෙේ ඔහු නිරේ උපද වන්නයට ඒ කර්මය සමත්වයෙන නෑ තිමොකක් නිසාද ඔහුගේ මනස ශක්තිමක් ශක්තිමත් නිසා ඒ කර්මය වැැඩගෙන වෙනත් කුසල් මතු කරන්නට හු සමත් ැ අපට ඒක පෙෙනෙනවා ඒරක් පත්ත නාගරාජය වෙලා උප දෙෙන්නේ ගහක කොලයක් කඩන එතු කොළේ කඩපු එක ගැන පසු තැවිලා දගතියපදන . අංගුලි මාල කුබාරයක් මිනිස්සු දහස් ගනනක් මරලා ඒ සියල්ල යටකරගන අරහැත්වයට පත්ත. එතකොට දහස් ගන නක් මිනිසුන් මරපු කෙනා හරි නං දුගතිගාමි වෙන්න ඇත් එහම වෙන්න නෑ එඒවෙෙන් නැත්තේ යොහු දක්ෂවෙනව මහේෂා්‍යව ඇති මානසික ආධ්‍යත්මක ශක්ති අවධිකරගන අර කර්මය යටකර. එතුො දිිට් දම්මවේදනය වසයක විපාක දුන්නට උපද්්‍යවේදනී අපරා පරියවේදනී වස විපාක දෙන්න සමත්ය හැඩැයි අරහාදුර ජීවිත කාලෙම සිල්රැක්කවනාට අර මානසික පස්්චාත්තාපය නිසා සිත්ත අල්පේශාර්කය කරගත්. ප්‍රඥාව අල්පේශාකය කරගත් එතන එතන අර්පේෂාකය වුණු ගමන් උන්මහන් සේටර පස්්චාත්තාපයම කොළෙයි කඩපක නෙමේඒ පසුැවීමම උන්වහන්සේ දුගතිගාමි කරන්න සමක් ඒෙ. කො ඔය දිහ අල්පේශාකෙම හේෂාක බව කර්ම විපාට දීයේ දී උස් පහත් එහමයි. ඊළංඟට ුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් කාරණ තියනවා. කුසලකර්මයම කුසලකර්මය යට කරන්නට පුළුව විපාක නොදන්නට කුසල කරමෙන් කුසල කරමේ බලවත් කරන්න පුළෝ ගුසල කරමෙන් කුසල කරමේ යට කරන්න ළ අකුසලරමෙන් අකුසල කරමේ බලවත් කරන්න පුළ අක්සල කරමය අකුසල කරම යට කරන්න පු උදාහරණයක් කැටියට ගත්තොත් දැ දේවදත්ත හා මුදුරුව ආනන්තරය පාපකරම දෙකක් කරගන්න එහයි. ආනන්තරය කියන එකේ තෙරුම්මකද දෙවන භවේ අනිවාරයෙන් විපාකදනවා. එක ඇනැර ජවන්සිත්වල අවසාන ජවන්සිත උපපද්්‍යවේදනය කරම. දැන් උන්වහන්සේ අනිවාරෙන් දෙවනි භවේ විපාක දීතු කරම දෙකක් කරගන්න. මොනවද සංග බෙේදය සහ ලෝ හතුප්පා දැන් ඔය දෙකම දෙවනි ආත්පේ විපාක දෙන්න බෑ. දෙවනි ආත්මය කියන එකක් විතරයි. ඊළඟට පියාග දුන්නත් එකතුම් වැෙන ආත්මය. එතකොට දැන් ආනන්තරය කර්ම දෙකකින් දෙවනි යාාතවය පොදු අන්නටුව එකකින් විතරයි පැන්දවිය හැකේ. එත ඉතුරු කර්මයයට මකොද වෙන්නේ ඒ අහෝසි එතකොට හැබැයි අහෝසි වෙන්නේ ජනකකර්ම ශක්තිය විතරයි. ප්‍රවෘති ශක්තිය විපාකත්වයට පැනිවා දැන් ජනක ශක්තිය කියලා කිව්වේ ප්‍රතිසන්ධි සිත ඇති කිරීමේ. අවස්ථාව ලැබෙන් එක කර්මය එකට විතරයි. එතන උන්වහන්සේට ලෝහිතපාක අකුසල කර්මය ද වඩා බලවල් සංගබේධ කර්මයද වඩා බලවත් ඒක මනසේ තදින් සටහම් වෙලාතියන්නේ කුමක්ද ඒකෙන් තමයි දෙවනාත්ම භවේ නිරේ උත්පාදය සලස්සයි. හැඩයි ඉපදුනාට පස්සේ අරකර්ම දෙකේම ප්‍රවෘත්ති විපාක කොට එකට එකතු වෙලා විපාකද ප්‍රෘත්තිවිපාක යන උපන්නට පස්සේ ලැබෙන විපාක කොට. ඒ කොටස දෙකේමේ වල්ල වෙන්න කිසි බාදාවක්නෑ දෙකෙම වදලමෙන දහසර කරන තියන්නේෙ තන්න ලැබෙන්න්නට ළ එත ඒටික ඔක්කොම එකතු වෙලා විපාකත්තෙන් ඒ එත ඒ විදිහට අකුසල කර්මයම අකුසල කර්මය නිසේද කනවස්ථාාවයි කුසල කර්මයම කුසල කර්ම නිසේද කනවස්ථා න දෙවැනි ආත්මභාවය විපාකදයුතු කුසලකර්ම ප්‍රාශයක් කරලා තින එක එකයි විපාක දෙන්නට පුළුවන් නිත් දෙවැනි යාත්ම බ විපාකදන ොඩටස විපාක දෙන්න විදික් නෑ පෞෘ්ති කොට විපාක දෙන්න පුො එඒ ඒ විදිට කර්ම විපාකය හරීම විචිත්‍රයි හරිම සූක්ෂමයි බුදු කෙනෙකුගේ ඒ කර්ම විභංගඥානයෙන් තමයි ඒවා විග්‍රහ කරගන්න පුළුවන් අනිත් බොහෝ දෙනා එනිසා ඒවා පටලවාගන්නට වරදවා ගන්නට පුළුවන්කම තියෙන එතකට තව් මේ පිළිබඳව ගොඩාක් පැති අපි කතා කරන්න තියනවා. කො බදුරජාණන් වහන්සේගේ මහා කම්ම විභංගඥානයෙන් විිබඳු කරුණු විග්‍රහ කරනවා වනා සාමාන්‍ය කෙනෙකුට ඒවා එකවර ගෝච්චර වන්නෙ නැහැ. එනිසා කරමය පිළිබඳ වැදදි වැටහි ැතින ති තව ගොඩක් ඇති තියෙනවා කර්මය පිළිබඳ ඒ විදිහයටට අපි සාකච්ඡා කළයුතු කර. ඒමයි අවසරිසා විහස. අපි කෙටි විරාමයක් කරගෙන නැවතත් වැඩසටහන් හා සම්බන්ධරවා. නවතත් වැසටහන හා සම්බන්ධයනවා අපි සාමන් වහස ඔබහන්සය අපි දේශනා කරමින්ාව මේ කර්මය පිළිබඳ විවිධ තවත් මාතෘක අතිබෙන වකතා කරන්න කිය අපි ඒ පිළිබඳු කතාසාකච්චවාරම්භ කරනදැන් අපි කතා කළේ කර්මයහි විපාකය දෙවිදිහකින් ලැබෙනොත් ප්‍රතිසන්ධ විපාක සහ ප්‍රෞෘති විපාකක මයි එතකොට ප්‍රතිසන්ද විපාක කියලා කියන උත්පත්තියක් ඇති කරන්නට හේතුවෙන අවස්ථාව ප්‍රතිසන්ධ විපාක කියයන් ඉපදනාට පස්සේ මිය අනතෙක් ා දෙ ස්වබහ එතකොටට ප්‍රතිසන්ධ විපාකය අරවිදිහෙන් අකුසල කර්මයෙන් අකුසලයත් වලක් පන්න පුළුවන් කුසල කර්මයෙන් කුසලයත් වලක් පන්නට පුළුව ප්‍රවෘතිවිපාකය අකුසල කර්මයෙන් අකුසලය බලවත් කරන්න පුළුවන් කුසල කර්මයෙන් කුසල කර්ම විපාකය බලවත් කරන්න පුළුව ඒමයි එ ප්‍රවෘතිපාකයකැ ඉපදුනාට පස්සෙේ ලැබෙන කොටසන එතොට ඒ කොට සෙද්දීම තනත්තාට උපස් තම්භක උපපීලක උපඝාථක කියන ඔය ක්‍රමතුනට කර්ම මත්ව උපස් තම්භක කියලා කියන්නේ ලබා ඇති ආත්මභාවේ නඩත්තු කරගන්න තහවුරු කරගන්න උදව්කරන කර්මවිතා බොෝ කොට කුසල කරම තමයි එතන්ට උදව්වේ ඇතැම් සත්වයින්ට අකුසල කමත් උදව්වෙන්න පොළු ඒන්න දැ නිරේගේ තැනක ඉපදිලා ඉන්න කෙකොට අකුසල කරමය උපස් තම්බනය වෙන්න පුුවන් ඒ එක දිගිදිට පවත් පහමයි. එතකොට සුගති ආත්ම භවල ප්‍රධාන වසයෙන් කුසල කරමය ඉති තිරිසල් ලෝකවල වගේඋනත් කුසල කර්මය තමයි උපස් තම්බනය වෙන් හද අප හිතම සුනකෙක් වෙලා උපදිනෝ උත්පත්ය දුරුවලයි දුගතිය. හැබැයි සතාට ආහාර පානටික ලැබෙන්ඩ ලෙඩදුක් ඇතිවෙෙන් ඇැතුව අකාලේ මැරෙන්න්නතුව දිගු කලක් හොඳින් ජීවත්වවෙන්නට සහය වෙන්නේ ඒ ඒ සතාවිසින් සසර කරගෙන තියෙන පුසල කර්ම එපා හ . එතකොට ඒ විදිහට දුගතියේ වනත් සුගතිය වනත් ඒ ආත්මභාවේ පහසුවෙන් පවත්වාගන්නට සහයවෙන්න උපස්තම්භකතා ඒම උප පීලක කර්ම කියන්නේ සුගතිය වුනත් දුගතිය වුණත් ඒතැනැත්තාට හටුක විපාක පීඩාකාරී විපාක ඇති කරන්නට හේතුවයනෝ අකුසර කර්ම විපක් ඇැබැ අපි මෙතන්දි නවත සිහි කරන්න වන අප පෙර පහුගේ සතිය සාකච්ඡා විදි අපි සිහිපත් කළා බාහිරෙන් ලැබෙන දේවල් තමයි මේ ප්‍රවෘති විපාක හැටියට ලැබෙන්නේ ඇසින් කණින් නාසයෙන් දිවෙන් කයින් කියන පංචේන්ත්‍රියන්ගින් ගන්නාදී. ඒවට මනසිම් ප්‍රතිචාර දක්වන ආකාරය කර්මවිපාක නෙමේ දැ සමහරු කල්පනා කරනවා පොඩිදේටත් හිතනරක් කරගෙන සිත්ත ඇවුල් ඇති කරගන බොහෝම මානසික ආතතිය ඇති කර ඒ ගොල්ලො කල්පනා කරන මොන කරමය අද දන්නේ අපි මේ මෙච්චර මේ චිත්ත පීඩා විදින්න අපට හේතු වෙලා තියන්නේ මොකක් කරි බරපතල කරමයක් අපි සසරි කරලා ඇැති. ඒ චිත්ත පීඩා විඳන්න කරුවෙන් නෙමේ ඒ චිත්ත පීඩා විදින්න නිවරදි හිතන්න තේරෙන්න්නතිකමනි. එතකොට ඇසට කණට නාසේට දිවට කයට ගෝච්චර වන්න බාහිරිින් අපට සිද්ධ වෙන දේවාල් ටික තමයි ප්‍රෘත්ධ විපාක් හැටියට මත්තුවෙන්. ඒ. එතකොට ්‍රතිසධවිපාකයේ දුරුවලඋුණාන අපි දුගතිය උපදින්. අපි ප්‍රතිසඳ විපාකයේ ශක්තිමත් නිසා තම අද සුගතය අප ඉපදිලා ති මනුෂසලෝකයේ. සුගතිය උපණන්නාට පසේ අපේ මනස ප්‍රශස්ථමට්ටමින් පවත්වාගන්නවාද දුරුවල කරගන්නවාදගෙනෙක ඒ අපේ. ඒ අපේ ද්ගලික කාර්රය ඒක ඒක මේ වෙලාවෙේ අපි සිත පරිපාරණය කරගන්න රටාවත් එක්කයි තීරණය එතකොට අවශ්‍යනං අපේ සිත ශක්තිමක් කරගත්තොත් අර ප්‍රෞෘතිවිපාක වසයෙන් ලැබෙන අකුසල කර්මවිපාකවලිනුත් අපට යහපතක් කර ගන්නවලා හරියට මනස්වාතක දැගුදාහරණයක් ැටියර ගත්ත ගත්තොත් තත් මේම ඉතමක දැන්ගන්න යන් කිසි කෙනෙක් ප සසරය කරගන්න ලදද අකුසලකර්ම විපාකයක් හේතුකොට ගෙන මේ භවේ හදිසි යන තුරක් වෙලා අතපයි කැරෙන. කැරලා එතනට උත්පලවෙන. මේක අකුසලකර්ම විපාකයක් . හැබැයි ඒ අකුසලකර්ම විපාකය විපාග දෙනකොට අප මනස ශක්තිමත්නං අපි ප්‍රඥ්ඥාව ගුණයනුවන පුහුණු කරලා තියෙනවන ධර්මය අඇසරු කරලා තියෙනවන එතැන් පටන් අප මේ සසරයේ පවතින බියජනක බව සංස්කාරධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවේ දුක්ක ස්වභාවේ අනාත්ම ස්වභාවේ සංසාරික කර්ම විපාක දෙන ආකාරය අවබෝධ කරගන්න ඒ තමන්ගේ අතපයි කඩාගන එක් තැන් වෙලා ඉඳීමම කමටහන කරගත් හැගේ ඔන්න අරධර්මය දකින් එතකොට අකුසල විපාකයක් තමයි පාක දෙන්නේ ඒකා අපට ඔන්න මහේෂාකෙම වැති කරගෙන ප්‍රඥෝධි කරගන බවගම නිමා කරගන්න සාන්න පු එති එතකොට දැන් මතු වෙන්නේ අකුසල විපාකය අකුසල විපාකෙන් අයහපතක් නාම කියලා කියන්නට බැහැ මනසිංඒකට ප්‍රතිචාරදක්පනනාආකාරය මතයි යහපත අයි හබද තියරෙන ඒවාගේ මතමයි අපට කුසල විපාක හැටියට ගොඩක් දේව ලැබෙනවා දැ දේව දත්ත හාදුරට කුසල විපාකයේ මනුස්සාත්ම භාවයක් ලැබුණ වැැබුද්දෝත් පාද කාලයක උපදින්නට ලැබුණ ඒළංගට්ට රජ පවුල්ලක රජ කුමාරයෙක් ලපන්න පරිවාර පරිවාර ස පත්වය ලැබුණ එතුරු මහේශාක බව තේජස ලැබුණ එටස මහන වන්න අවස්ථාව ැබුණන ුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයක් වෙන් අවස්ථාව ලබන බදු හාමුදුරු දේසින් දකින්න අවස්ථාව ලබුණු බුදු හාමුදුරන් එමුවන් දමහනට ලැබුණ ්‍යාන ැබුව අභිඥඥා ලැබුව රාජරාජ මහාමාත්‍යවරුන්ගේ ගර ුමන් ලැබු එතු මේ සියල්ලම යහපත් විපාක් එතියල්ලම මොකක්ද කරගත්තේ ආනන් තරපාප කරම කරාන. ඒමක් නිසාදවට පතිචාරදැක්ව වැරදි දිහයට.ඒ ඇත කුසලවිපාකෙන් ප්‍රවෘත්තිවිපාක සහ ප්‍රතිසන්ධවිපාක දෙකම ලැබිල තිබුණ කරගත්වය න එලා මහදන සිට පුත්‍රයාට ප්‍රතිසන්ධ විපාක ප්‍රෘත්තිපාක දෙකම හොඳමට්ටමින් ලැබුණ. ලැබුණඋනාට ට සිටු පවුල්ලකෝපන්න මහා දනස්කන්දයක් ලැබුව ඒ සියල්ල ලැබිලා එවැන් ඉහපතක් කරගත්තේ නෑ ඒ ඒ මනස දුරුවල නිසා එනිසා අපි මානසිකවසයෙන් දේවල්ලට ප්‍රතිචාර දක්වන ආකාරය අපිනිකං හිද්දූෂ්‍ය කරගෙන හිත්නරක් කරගන මානසිකාවේග ඇති කරගෙන මේක නම් මහ පුදුම කරුමයක් අපට මෙහෙම වෙලා තියෙන කියලා එහෙම හිත්තුවට ඒව කර්ම විපා කර අන්න නිසයි සියල්ල කර්මයෙන් සිද්ධ නැ කියලා කිය. අ බාහිරවසයෙන් ලැබෙන දේවල් ටික කර්මයෙන් ඇතිවෙන්. අපේ පළමු සිත ජනිත කරන්නේ කර්මය එකනේ පළමු සිත ඇතිවඩ ප්‍රතින් සිත ඇතිවඩ. භවතන්හාවයි මූලිකවෙන් ඇබයි භවතන්හාවෙන් ඇති කරන සිත කවර භවයක ද ජනිත කරන්නේ කියනෙ එක කර්ම ශක්තියෙන් තව මනුෂ්‍යාත්ම භාවයක පළමු සිත ඇති කරන්නට අපට පුසල විපාකයක් හේතුවුණ. එතනින් එහාට ඇතිවෙන සිත් පරම්පරාව කොමක්ද කියන එක අපේ ශක්තිය මත තීරණය. ශක්කවිඤ්ඥාන සෝත වි්ඥානාදීවසෙන්ි පංචේන්ත්‍රයන්ගෙන් ගන්නාදේ. සලාකුස කර්ම විපාක හැටියට මතුව වෙනවා ඒට ප්‍රතිචාර දක්වන විදිහ අපේ මානසික තත්වය මත තීරණ ඇති ඔය විදිහට ඒ ඒ ආත්මභවල අපි ලබන විපාකය කස් පහත් වෙනවා අපි ඒවාට ප්‍රතිචාර දක්වන විදිහත් එක් අකුසලයෙන් අකුසල්ම කරගන්නත් පුළුව අකුසල විපාකය තුව වෙන කොඩට කුසල් කරගන්න තු ුසලයෙන් ගුසල්ම කරගන්නක් පුළුව කුසල විපාකය මතුවෙනකොට ඒකෙන් අකුසර කරගන්න පු ඒ එක් එක් පුද්ගලයාගේ අල්පේශාකය මහේෂාකය සභාව ම එතකොට උපස් තම්බක හැටියට එනවා සංසාරික වශයෙන් කරන ලද කුසල විපාක ප්‍රවෘත්ති විපාක වසේ උප පීලක වසේ මත්තුවෙනෝ අකුෂලකර්ම විපාක බොහෝ කොට ඊළඟට උපඝාතක කර්ම හැටියට කුසල් ල කුසල් දෙකම මතුවෙන්න පුළුවන් උබගාත කියල කැන ආත්ම භාවය අහෝසි කර එතොට අහෝසි කරන්න ප්‍රධාන වසයෙන් ප්‍රාණගහතා කුසල් හේතුවෙනවා වෙනත් සත්්‍යයහේ ජීවිතය විනාසක එකින් අපේ ජීවිතය අකාලේ විනාස් කලාතුරකින් කුසල කර්මය ඉදිරිපත් වෙන්න පුළුවන් අපේ ජීවිතය අස එකඇන මේ මනුෂ්‍යාත්ම භාවය තුළ විපාකදිය නොහැකි තරම් ප්‍රබල කුසලයක් මතුව අනිවාරෙන් අභිනවා ප්‍රතිසන්දියකුත් ඇති කළ යුතුනම් වහාම මේ ජීවිතය හෝසේ කළ අිනු ප්‍රතිසන්දයක් ඇති කරන්නවා එ ඉති ඒවගේ ජාති මේ පුද්ගලයා මරණයට පත් වනේ අකාලෙ මැරුණේ කුසල විපාගින් මේ පුදගලයා කාල කුසල විපාගෙන් කියල එහෙම තීරණය කරන්න සාමානි පුද්ගලයකට බැහ ඒ තීරණය කරන්න සර්වචඥන් වහන්සේ වගේ විස්තු විශේෂ කෙනෙකුට විතරයි ඒවා විසේවෙන් එහෙම නැති අපට පුළුවන්කම ලැබ තිෙන්නේ අකාලේ මැරුණ කියනෙක කියන්න විතරයි ඉති අකාලෙ මැරිච්ච ස්වභාවේ බැලුවෙන් පසේ අම් ප්‍රමාණයකට අපට අනුමාන කරගන්නට පුළුවන් ඒකඇ එකන් දුක් විඳල පීඩා විඳලනං අකාලෙ මැරුුණේ ඒක ඉතිං විශේෂයෙන් අකුසල කර්ම විපාකයක් වියහ එහෙම නතුව හිටිය හැටියම දන්නම නැතුව අකාලෙ මැරුණ නම් සමහර විට කුසල විපාකයක් වන්න පුළන් ඒත්ත අපට කියන්න වේ කුසල විාකයෙකුත් වෙන්න පුලුවන් හ ඇති ඒගේ අනුමාන කරනවා හැරන්න සාමානය කෙනෙකුට ඒවත් ීරණය කරන්න බැ. ඊළඟට දැන් මේ ප්‍රෞෘතිවිපාකකි ප්‍රෘතිපාකකිව අර ඉපදනනාට පස්සෙ ලැබෙන කොටසන ඒ ලැබෙන කොටස පවත් හේතු නිසා වැලක කියන්නටත් පුළුවන් ශක්තිමත් වන්නටත්. ඒ කියන්නේ විපාකය දැඟපි කිවන්න උපස්තම්බක උපපීලක කියලා කර්ම විපාක දෙන විදි ඒවගේම කර්ම විපාකය දෙන්නට උපස්තම්බක වන්න බාහිර කාරණත්වය කර්ම විපාකය මතු කරන්නට පීඩා ඇති කරන බාහිර කාරණත්වය එබඳු කාරණා හතරක් බුදුරජණන් වහන්සේ දේශනා කරනවා කාල ගත්ති උපදි ප්‍රයෝග කාල ගති උපදි ප්‍රයෝග කියනවා උපස් තම්භක වවෙන්නත් පුළුවන් උපීලක වෙන්නත් පුළුවො පස් තම්බක කියලා කියන්නේ උපස් තම්භක වෙනවන ඒව හඳුන්න්නන්නේේ කාල සම්පත්තිය ගති සම්පත්තිය උපදිසම්පත්තිය ප්‍රයෝග සන්තයි. ඒවා බාධ කරන්න කොට හඳුන්න්නේ කාල විපත්තිය තිත් උපදිවිපත්තිය ප්‍රයෝගත්. හැබැයි දැන් කාල විපත්තිය වෙනකොට ඒක කුසලයට බාධ කරනවා අකුසලට සහය වෙන ප්‍රයෝග විපත්තිය වෙනකොට අකුසලයට සහය වනවා අ කුසලයට බාධ ප්‍රයෝග සම්පත්තිය වෙනකොට කුසලයට සහායනවා අකුසලට බාධ එද පත්තම සිත එතකොට දැ මේ හතරම නොවද කාල ගත්ති උපදි ප්‍රයෝග කාල කියලා කියන්නේ ඒ අපි උත්පත්තිය ලබල තින කාලය ඒ කාලයේ දුර්භික්‍ෂ ඒ නේ ආහාරපාන හිග කාලයක්න දුෘෂ්ට පාලකෝ ඉන්න කාලයක්න එතකොට මිනිසුන් බහුලව අකුසල කර්මවට නැබුරු වෙච්ච කාල පරිච්චය දෙයක්න ඒ වගේ කාලවල අපි පදුනහම අපට කුසල් තිබුණ වුනත් ඒ කුසල් මතුවවෙන්න තිරි ඉඩකඩ අඩුයි අකුසල් තමයි බහුලොමතුව ඉපක් එමකද දැන් සසරගම්මන අපි කරලා තියනඒ කුසලා කුසල කර්මයන්ගෙන් කොමක්ද මේ මොකොතේ මතු වෙන්න කියන එක ඒක ආනන්තරය කර්ම හැර අනිත් කිසිවක් අනිවාර් නෑ අවාර දැන් අපේ සාමිනාස කෙනෙක් ප්‍රියානතුරකින් කකුල කැදෙනවා එයාට කොම විදිකට හරි රෝධ පුටුවක් ලබෙනවා දැන් යා හොඳින් හිතිය කියලා යට රෝධ පුටුල බෙ ඕ හැබැයි එතන තියෙන්නේ එයාට කකුල කැඩුන්නේ යම අකුසල කර්ම විපාකයක් හමයි රෝධ පුටුවක් ලැබන්නේ කුසල කර්ම විපාකයක් එතවට ඒ අකුසල කරමය කුසල කරමයයි එක තැනයට විපාකත්තයටවන්න එයි එතවට දැන් සමහට සසර ගමනයා තව කෙනෙකුගේ අතපයි කඩලා පස්සේ උපස්ථාන කලා වෙන්නට පුළුව එහමනැත්ම් වරක ඔහු කෙනෙකුට හානි කරලා වෙනත් අවස්ථාවක පුද්ගලන්ට විදි අපහසුවට පත්වෙලා ඉන්න පුද්ගලයින්ට පකාර කලා වෙන්න පුළන් මේ මේ දෙක ඔහු එකම අවස්ථාව කරගත්තු කුසලා කුසල කර්මයන් වෙන්න පුළුවන් අවස්ථා දෙක දිිරගත්තු කුසලා කුසල කර්මයන් වන්නතුළ එකන විට එක දවේශ සහගතු අනිත්තාගේ අතපයි කටලා තියෙනවා විටක අතපයි කැඩිච්චි කෙන අය කෙරහි අනුකම්පා සහගතතු උදව කරලා හෙමයි නමුත් ඒවා පඩිසන් දිය යුතු සුදුසස් වෙලා බල පට වෙලාවෙවිා හැබයි ඒ විපාකත්වයට පැමිණ කොට දැන් අපිහිතම උදාහරයක් හැටියට ඔහු දැන් කකුල කැඩීමේ කරමයකුත් කරගෙන තියනවා පස්ථාන කිරීමේ කර්මයකුත් කරගන තියෙනවා කිය හෙමයි දැන් කර්ම දෙකම ඔහු සතුව තියනවා දැන් කාල විපත්තිය තියෙන කාලෙක නපුරු මිනිස්සු ඉන්න නපුරු ප්‍රදේශයක නපුරු රජවරු ඉන්න කාලෙක එහෙම ඉපදුන් හම හගේ කකුල කැඩීම වෙන්න පුළුවන් හැ පස්ථාන ලැබීමේ කුසල මතුවෙෙන්ඩ ඉඩක් නැතිවෙන අර අසත් පස්ක් කළ ජීවත්ට එ ඒ කර්මය මතුවෙන්න ඉඩක් නෑදන මතුවෙන්න පසු විමක් නෑ එතකොට කුසල කර්මයයට යන කුසල කර්මය තර මතු එතකට ඒ විදිහට කාල විපත්වය ඊළඟට ගති විපත්ය කියලා කියැන්න උත්පත්තිය ලබන ආත්ම භාව හයි දැ නිරේ උපන් නොතුන් එ නිරේ ඉපදීම නිසා ඒ තැනැත්තාට මොන්නම කුසලයක්වත් විපාක දෙන්න ඉඩක්නෑ යි ආහාරපාන පරිත්‍යා කරලා තියෙන කුසල් වස්තට්‍ර පරිත්‍යා කරලා තියන කුසල් ආසස්ථාන පරිත්‍යා කරල තින කුසල් දහම් අස අසන්න තියෙන කුසල් ඒ මොකක්වම් මතුවෙන්න ඉඩක් නෑ ඊීළඟට තිරිසල් ලක ඉපදුනාට පස්සේ ආහාරපාන පරිත්‍යාග කිරීමේ කුසල් විපාකද දෙන්නට ඉඩ තියනවා හෙමයි වාසස්ථාන ලැබීමේ කුසල් විපාක දෙන්නට ඉඩ තියෙනවා වස්ටට ලැබීමේ කුසල් විපාක දෙන්න ඉඩ නැහැයිදකොට ඇැබ හස්තීන්ට වගේ නම් එ පාක දෙන්න හන දළදා කරනුව වැඩුව එ ටික දෙනකුට ඊළඟට කල්ලාන වි්‍ර සද්ධර්මිස්ශ්‍රවණය කරන්න තියෙන අවස්ථ පර්ණඒ කර්මශක්තිය ඔහු සතුව තිබුණට ඒ සතා සතුව තිබුණට එකට අවස්ථාව සැලසෙන්නෑ වැල කියන්න ඇයි ගති විපත්තිය නිසා එ නවත කුසල් සම්පාදනය කර ගන්නඩ තයාට හැක හැකාවක් නෑට ගති විපත්තිය නිසා ඒවා වැල කියන්න මනුස්සලෝක ඉපදුන හම ගති සම්පත්තිය එනි සතම මනුසලෝක සුගතියක් කියලා එතකොටට ගති සම්පත්තිය කිය එක තම සුගති කියලා හයි එත සුගතියක් නිසා මනුසලෝකය අන සියලුම කුසල් විපාකදන්න ඉඩකඩ තියන ආහාර පානදීප කුසල් වස්ට්‍රාභරණ ගෙවල්දුරවල් එ ධර්මස්්‍රවනය කල්ල අනුමිට ඇසුල් මේ හැම දෙයක්ම ලැබීමට එතන අවස්ථාව තිය හෙමයි. දිව ලෝකවලත් එහෙමයි හමයි. ඒළඟට දැගේ ගති සම්පත්තිය සහ ගති විපත්තිය. එළඟට දැ ගති විපත්තිය උනහම කුසල් විපාක දෙෙන්ට අවස්ථානෑ? අඩුයි හැබේ අකුසලකර්ම තියෙන තාක් විපාක දෙෙන්න්න ඉඩ හැට තියෙන දැසුුණකයෙක් වෙලාඉපදුනාට පස්සේ මනුස්ෂ්‍යයෙක් වෙලාඉපදුනොත් පොළුපාරක් කණ්ඩ තියෙන කැට කැබලිතිවලින් ගුටිකණ්ඩ තියෙන අවස්ථාව ඒ කර්මය තිබුණ වුනොත් ඒකට ඉඩක් නැතිවෙන්න පුළුව හැබැ සුුණනකෙක් වෙලායිපදුුනම් පසේ ඒ ොළප පාරවල් කන්න කැට කැබලිතවලින් ගුටිඩ තියන කර්මයක් තියෙනන ඒ සනිකව මතුවෙන්න පුළු . ොඳට පරිරයක් හැ යන්නේ වගේ මේ මේ කර්මවල ස්වභාවය තමයි ඒවා විපාකදාන ශක්තිය තියනවා තිබුණ වනාට විපාක දෙන්නේ පසුබිම හැදනු තැඟ දාහරණයක් ඇැටියට ගත්තො අපි හිතමු වීටයක් වීයටයක් ොච්චර දවසකින් පැළවෙන්න පුළුවන්ද දවස් දෙකතුනකින් එකට ජලය මිශ්‍රව වුණනොත් පසට සබන්ධ වනු දවස් දෙකතුනකින් පැෙන. දවස් දෙකතුනින් පැළවෙන්න පුළුවන් වීයටය පැලවෙන්නෙන් නැතුව වසර දෙක තුනක් ඕන්නන් තියාගත්ත. පැළවෙන්න පුළුවන්කම තින හැබැ පැලවෙන්න නෑ ඇයිද පැළවෙන්න ඇත්තේ පසු බිම සැකවෙන්න නැති. එයි ජලය සහ පස සම්බන්ධ කරන්න තු අට විදාලායික තිය ති බොත් අවුරුදු දෙක තුනක් තියෙන පැළවෙන්න හැබැ පැලවීම හැකියාව තියෙන . අන්නේ වගේ කරමය කුසල් සහ කුසල් කියන දෙපැත්තම තිබුණ වනාට ඒ විපාක දෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ උගඩනැගෙන පසුබිමක් එක් කල. එදේ පසුදිින සකස් කරන්නේ කාල සම්පත්තිය කාල විපත්තිය ගති සම්පත්තිය ගති විපත්තිය. ඊළඟ එක තමයි උපදිසම්පත්තිය සහ උපදිවිපත්තිය ඒයි. උපදි සම්පත්තියයි කියලා කියන්නේ ආරෝහ පරිනාහ දේශ සම්පත්තිය එකන දකින්න අයට පේමනාප රූප සම්පත් යි උසට සරිලන මහත මහතර සරිලන උස ප්‍රසාධනය චවිවර්ණය හැඩය වන්න සන්ඨාන මෙෝක්කොම එකට බලපන්න එතකොට දැන් උපදි සම්පත්තිය තියෙනකොට සමහර කුසල් මතුවෙන්ට පහසුයි අකුසල් මතුෙන්ට තියෙන ඉඩ කඩ අඩුවයි ඊළඟට උපදි විපත්තිය උන හම එකැන අර ඉදිරි ප්‍රසාධනය රූප සම්පත්තියක් නැතිනම් ඔොහොට අකුසල් මතුවයට තිය ට කඩවඩ නැඩී සල්මතුවෙන්න්න තියෙනට කඩ අඩු කේ අනිත්තත්ව වෙන්නත් තුළුව දැඟ රූපය නිසා සමහර අකුසල්මත්තු වෙන්න ළුව ඒ කියන්නේ දකතම ඒතැනැත්තාටඒකුසල රූප සම්පත්තිය තියෙන නිසා දැන් අපේ සමාජය අපට පේෙනවා සමහර රැකීරක්ෂා පවා රූප සම්පත්තිය තියෙනයට විතරයි ලබෙන ඒ රප සම්පති නත්ං හෙමර කියියාවක් කොහොට කරන්න බෑ ෙමයි එතකොට ඒතැනැත්තාට ඒ වර ප්‍රසාදය ලැබෙන් හේතුවට රූපය හැබැයි සමහල්ලාට දැන් කාන්තාවක් වගේ ගත්තොත්හෙම අර පරපුරුෂයන් නතින් දූෂණය වෙලා විනාසවෙෙන්ඩ තියනවි දිහ කර්මයක් තියෙනෙන ඒක මතුවෙන්න පුළුවන් රූමම එක අනිත්තත්තර යන්න පුළුව ඒවගේ මතමයි දැ රූප රූපය නැතිකම නිසායි එකකැන උපදි විපක්තිය නිසා බහුලොව මතුෙන්ඩ පුළුවන් අකුසල කරම එකැනේ කිසි ප්‍රසාධනීය ගතියක් නෑ පුංචි දරුවූ දෙන්නේ අපි හිතම ගත්තොත් ඒකෙන් වඩා ප්‍රියශීලී රූපයක් තියෙන දරුවාට ඔලු අතගාන්නඩ හිතෙනවා අා කරනවා ඕ මූන බිනවා ටොපි දෙනවා ගලඳගන්න හොම අරදිං කැහිඔට පෙරාගෙන නිකම් අප්‍රසන්නව ඉන්න දරවා එහෙම කවුරු තිබින්්ඩ අන්සනෑ අතගන්න යන්නට එහෙම යායට සංග්‍රහහා අඩුයි ඒ මොක දර අවධානය යොමුුවෙන්න්න හැඩැයි ඒවගේම අර රෝප සම්පත්තිය අඩු දරුවා අර වගේ වෙන්න පුළුවන් අර සමහර වෙලාවට අවධානයට යොමු වීමනි සඳැන් අප හිතමකෝ ඒ දරුවෙක් පැහැරගෙන යනවා දො පැහැරගෙන යන අවස්ථාවක වගේ අර අවධානය යොමු නොවී තියෙන්න්න පුළුවන් අර රග සම්පත්තිය නැති දරුවද මයි රූප පැති යෙන දරුවතමහට පැරගෙන යන්න ගොල පිට එහෙම කරම විපාක මතුවෙන්නට බොළු මයි එතකට ඔය විදිහට උපදි සම්පත්තිය සහ උපදිවිපත්තිය කුසලා කුසල විපාක දීමේදී උපහත් වෙනවා අට වැද්දගත්ම කාරණය තමයි ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය දැන් අපට මුළු කරුණු තුනම ඉපදුනාට පස්සේ වෙනස් කරන්න අමාරු යැ උපදන කාලේ දන් අපට වෙනස් කන්න බෑඳ ඉපදිල ඉවරයි හ ඉපදිච්ච ආත්ම භාව දැන් අපට වෙනකරඩබ දැන් ඉපදිලා ඉවරයි ඉපදිනකොට ලවිච් රපම්පතය දැන් අපට වෙනස් කරන්න බෑ දැඟක ලැබිලා ඉවරයි ඉතිං අර ඔය දැන් සමහර ගායක නොළු දලී වගේ ති අදකාල ඔන්නන්හට ප ලාස්ටික් සැක්කම්මගේ කරන්නහු ඒවත් ස්ථාවර නැහ. යි ඒවයිති එකම් බලහත්කාරය කරනු තාවකාලික කෘතිමදේවල් විතරයි. තොරදැක් ඔය කරුණු තුුණපට වෙනස් කරන්න බෑ ඉපදුනාට පස්සෙ වෙනස් කරන්න පුළුවන් එකම සාධකය ප්‍රයෝග හම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිල්ලි වච්චන ක්‍රියා සහ පාරිසරික සාධක තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයෙන් හැසිරවීමෙහි දක්ෂතාව. එතකොට ඒ කියන්නේ දන්දීම සිල්රැකීම භාවනාකිරීම සුචරිතයෙහියදී පරිත්‍යයාගෙන්. ආදී දේවල් තමයි ප්‍රයෝග සම්පත් යෝග විපත්තියකන් ප්‍රාණගතා දත්තාදන්න අද අපරාධ කරන අකුසර කරනු තො තමගේ සිතු විලි නිවැරදිව හසුරුවන්න දක්ෂණෑ එහයි වචනය නිවරදිව හසුරුවන්න දක්ෂණෑ, ක්‍රියාව නිරදිව හසරුවන් ක්ෂණෑ, පාරිසරික සාධක නිවරදි හසුරර් දක්ෂණය. ඇතොට දැමයි සමහරු කියන්නේ මොන කරමයත් මන්ද අපිම මහා චිත්ත පීඩාාවෙන් ඉන්න කියෙලා ඒ කරමය ප්‍රශ්නය මේ නිරදිව සිතු විලි හසුරුවන් දක්ෂණ එක පීඩ කියකට වචන නිවැරදි ව හසුරුවන්න්න දක්ෂ නැතිවෙන කොට බැනුන්ගහන්ඩ ගුටිකණන්්ඩ නැරුම්කණ්ඩ තියෙන කර්ම අපි සතුව තියෙන්ට පුළුවන් ඒකර්ම වේගෙන් මතු වෙලා එනොවා වචනය නිවරදි හසුරුවන්න්න තේරෙන්න්න ඇත ගැන ඒ කතාගරන වචනයයේ අනි මල්සක් කුපිත වෙන අනි පැතර හලා ගන්න පුොුවඒ වචනය නිසාම පිහයකින් අනින්න පුළුව ඒ වචනය නිසාම නඩුහබෑ තියෙන්න්නට පුළුව ඇැයි වචන්නේ පරිස්සමින් පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසාම ප්‍රසාද ඇති වෙනවා කීර්තිය ඇතිවෙන තාරණමාන්න ලැබෙන තමන්ට මිත්‍ර ඇති වෙන අනිත් ඇගේ සහයෝගේ ලැබෙන ඒයි කපටිකම කියන එක නෙමේ එරි වැඩදිව අවස්ථාවචිත වචන පාවිච්ි. එරට ක්‍රියාව ක්‍රියාව දුරදිග බල දුරදක්නාානුවනින් ක්‍රියාව හසුරුවගන්න පුළුවන් කොසල් බහලෝ මත්තුවය අකුසල් යටපත් වෙනවා එතකොට බුරදක්නානුවින් ක්‍රියාවහසරුව ගන්න තින බොහෝ අක්කසල්මතු වෙනක දැන්ම අපි දකින්නේ සහරු සෙල්ලන් කරන්න හිල්ලත පය කඩාගන්නවා ගන්ගේ මුහ දිනාණන්න ිහිල්ලා කාලේ මැරෙනවා. එතකොට ඔයෝ සමහට ප්‍රීඩා කරන්න කියලා විනෝධ වෙන්නට කියලා අලුත් අදදැකී මක් ගන්නට කියලා සමට ජලපාරකින් පහට බහිද ගිල්ල එල්ලකින් පහට බහින්ද හිලා විනාසන. තොර ඒ ගොල්ලන්ට යමක් කරන්න උත්සාහගෙන දුරදක් කලා සැලසුම් කරන්නේ. එතකොට අකුසල් මතුවවෙන්න පුළුව. ඊළඟට පාරිරි පාරිසරික සාධක කියරකැ එකත් ක්‍රියාවම තමයි දැන් ඩෙංගු මාරාන්තිකයි. නමුත් වලක්වගන්න පුළුවඉගැ පරිසරසාදක හසුර ගන්න පුළුවන්ට ගන් ඩැගු ඇනල අකාලෙමැරෙන්් ඕන නෑ අකාලෙමැරෙන්් හේතුවන කරම අපිසතුව තියෙන්න්න පුළුව තිබුණ නවුණට මතුළ වී ඔන්න වලක්ක ගන්න හොුව අපේ ක්‍රියාවෙන් පාරිසරික සාධක වෙනස් කරගැන්නේ. ඇති අන්නන්නේඒ විදිහෙට කුසලා කුසල කරණයන් තිබුණු පමණින්ම විපාක දෙන්න නෑ කාල සම්පත්තිය කාල විපත්තිය ගති සම්පත්තිය ගතිවිපත්තිය උපදිසම්පත්තිය උපදි විපත්තිය ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග විපත්තිය කියන මේ සම්පත් සහ විපත් මත්තුවන්න ආකාරය මත තමයි කුසලේද මත්තුවවෙෙන් අපුසලේද මත්තුවෙන් හෙ තිීරණ. ඒ ිළල දිිට් ධම්වේදන උපද්්‍ය වෙදනය අපා පරියවේදනය කියනේවා. අවස්ථාවට අනුවයි මතුවෙන් ඒ මතුවෙන් අවස්ථාවතඒක මතුවෙන් ඉඩක්තිවරණනැත්තම් ඒ අහෝසි කර්ම බවට පත් වෙනවා. අපරාපර වේදනීය කර්ම නිවන්ද කළ පිරිනිවන් පානකම් විපාක දෙෙනවා පිරිනිුවන් පැවට පස්සේ ඒවා තියල්ලක්ම අහෝසි කර්ම බවට පත් ඒයි ඇති ඔය විදිහයට කර්ම විපාකය පුද්ගලයායට ප්‍රධාන සාධකයක් වෙනවා හැබැයි ඒක මත්තුවයෙන ආකාරය, අවස්ථාවත් එක් පුද්ගලයක්ත් එක්ක සාධකයක්ත් එක් කලා විද්ධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන්න පුලුවන් ඒනිසා ඒවට අපට එකම අච්චුවක් හදන්න බෑ මෙන්න මෙහෙමයි කියලා එහි පැහැදිලි න්‍යායක් තියනවා ඒඒ කර්ම න්‍යයාය කියන එක කිසි කෙනෙකුට අතික්‍රමණය කරන්න බැහැ ඒ ඇතුළ මේ කරන සාධක විපාකත්වයට පැමිණ ආකාරය අවස්ථාවචිත වෙනස් වන්න. ඒ කර්මය කියනෙ අකරු හතරක් වුණට එක ගැබරු මහා අඇති විශාලයි අපිට මේ වැඩ සටහන් වලින් ඒ අපේ ස්වාමීන් වහන්සේ මනාවට අවබෝධ කරලා දෙනවා. ඉතිං අපිට අදෝභගේ යාලින්දයෙන් සමුගෙනයන්න්න සිද්ධ වෙනවා නැවත්තත් වැඩසටහනකින් ඔබගේ නිවසට පැමිණීමේ බලාපොරොත්තුයෙන්. ඉතින් අපේ ස්වාමීන් වහස ඔබහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා මේ කරගත්තාව කුසලේ අපි ඔබහන්සේට අනුමෝදන් කරනවා ඔබහන්සේ කරගෙනයන ශාසනික සේවාව තවතවත් ශක්තිමත්තාආකාරයේ නොබහන්සේට කරගනයාමට අවස්‍ය ශක්තිය ධහිරයේ ලැබේවා ඔබවහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් ඒ අමා මහනිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා කියලා. එත් එක්කම සුපින්නතුනේ අපගේකරු සභාපජතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර් ම්ඩලේටත් අපි මේ කොසලේ අනුමෝදන් කරනවා සභාපජතුමමා ඇතුළු කාර් මණ්ඩලේ කරගෙන යන මේ උදාර සේවාවන් තව තවත් ශක්තිමත්තා ආකාරයෙන් සිදුකරගෙනයාමට හැකියාව ලැබේවා අවසන ප්‍රාර්ථනය බෝධියකින් අමා මහනිවන් සුවම සාක්ෂා කර ගනිත්වා කියලා. ත් එක නිතතින් එකතුවෙන අපගේ දායක කාරකාදීන්ටත් මේ කුසලේ අනුමෝදන් කරනවා ඔබගේ ප්‍රාර්ථනීය බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ට සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනය බෝදධයකින් අමහමානිවන්සුරයට පත්වේවා ලබන සතියෙත් මෙවන් හරවත් වැඩසටහනකින් ඔබගේ ආල්ලෙන්දට පැමිණීමේ බලාපොරොත්වයෙන් අදට අපි ඔබගේ නිවසේ සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුධ සරණයි